ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබදැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ප්‍රීතියේ සම්පූර්ණකම ලබා දෙන දෙව් සමිඳුන්. බයිබල් පදයේ ගීතාවලිය 16:11 ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයේ ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය. ඔබගේ දකුණු පැත්තේ සදාකාලිටම සැපත ඇත්තේය. මේ උදෑසන අපි මෙනෙහි කරමු. දෙව් සමිඳුන්ගේ ප්‍රේමණීය දරුවනි, නැවුම් දවසක නව ආරම්භයක් සමග අලුයම ඔබ දෙවිඳුන්ට නමස්කාර කරමින් උන්වහන්සේගෙන් ඔබට ලැබුණු ජීවනය ගැන තුති දෙන්නට ඇතැයි මම සිතමි. එසේ දේව ප්‍රේමයේ හදවතේ පුරවාගත් ඔබ උන්වහන්සේගේ අභිමුඛයේ දෙවිඳුන්ගේ අසීමිත ප්‍රීතිය අත්දකින්නට ඇතැයි මම විශ්වාස කරමි. එම නිසා ඊත කී ප්‍රධාන දේව වචනය අනුව ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයේ ප්‍රීතිය සම්පූර්ණකම ඇත්තේ කියා දාවිත් රජු ගායනා කළසේ ඔබත් මුළු ආත්මයෙන්ම ප්‍රකාශ කරන්න. එමෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ කරදරවලින් පිරුණු ජීවිතය තුළ ප්‍රීතියේ සම්පූර්ණකම මෙම මාසය පුරාම පවතීවා. ප්‍රීතියේ සම්පූර්ණකම සොයන කිතුනුවනි, අදලොවේ මනුෂ්‍යයන් ලෞකික බොහෝ දේ තුළින් ප්‍රීතිය සොයති. ඒ අතර මත්පැන් පානය කිරීම, රාත්‍රී සමාජ ශාලාවලට ගොස් නැටීම, සූදුවට බොහෝ මුදල් වියදම් කිරීම, කාමයේ වරදවා ඇසිරීම වැනි දෙව් සමිඳුන් ප්‍රිය නොකරන බොහෝ දේ තිබේ. නමුත් ඒ සියල්ල නිෂ්ඵල වී ඔවුන්ගේ ප්‍රීතියද ඉක්මනින් දුකක්, වේදනාවක්, කලකිරීමක් බවට පත්වේ. මීට හේතුව වන්නේ ඔවුන් දෙවිඳුන්ට ප්‍රේම නොකිරීමත්, දෙවිඳුන්ගේ අභිමුඛයේ ප්‍රීතියේ සම්පූර්ණත්වය ගැන අවබෝධයක් නොමැතිකම නිසාය. ආත්මික ප්‍රීතිය තුළ පවතින කිතුනුවනි, නමුත් දේවදරුවෙකු ඔබ දෙවිඳුන්ගේ ජීවන මාර්ගය ලැබ එම ජීවනයට ඇතුල් වී ඇති බැවින් කිසිදා කෙලවර නොවන සදාකාලික වූ ප්‍රීතියේ සම්පූර්ණකමට ඇතුළු වී සිටි. එසේ උන්වහන්සේගේ සම්පූර්ණකමට සූදානම් වන දරුවනි, ඔබ නිදොස් සිතකින් දෙව් පියාණන්ට නමස්කාර කරමින් දෙවිඳුන්ගේ ප්‍රීතියේ සම්පූර්ණකම ඔබගේ ජීවිතය තුළ භුක්ති විඳින්න. එවිට ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔබගේ සිත ව්‍යුල්කම් මුලින් මුදවා සමාධානෙන් පුරවමින් දේව ආශිර්වාදය ලබා දෙනසේක. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබ දෙවිඳුන්ගේ ප්‍රීතියේ සම්පූර්ණකම ලබන්න කැමති නම් ඔබ දෙවිඳුන්ගේ ජීවන මාර්ගය ලැබ එම ජීවනයට ඇතුල් වන්න. එවිට දෙවිඳුන්ගේ ප්‍රීතියේ සම්පූර්ණකම ඔබට ලැබුණු ඇත. ප්‍රීතියේ සම්පූර්ණකම ඔබගේ ජීවිතය තුළ භුක්ති විඳින්න ඔබ කැමති නම් උන්වහන්සේ තුළ ස්ථිරව අවංකව ගමන් කරන්න. එවිට උන්වහන්සේ ඔබගේ සිතේ ව්‍යුල්කම් වලින් මුදවා සමාධානෙන් පුරවනසේක. ඒ වගේම උන්වහන්සේ ඔබගේ ජීවිතේ ආශිර්වාදෙන් පුරවනසේක. ඔබට සදාකාලෙටම දෙවිඳුන්ගේ ප්‍රීතියේ සම්පූර්ණකම සහ ආශිර්වාදය ලැබෙනසේක. එය ඔබ මේ කාලේ ලබා ගන්න. අපි මේ උදෑසන ආත්නා කරමු. මාගේ යේසුනි, ප්‍රීතිමත් ජීවිතයක් ලොවේ අන් අය මෙන්ද මාද විවිධ වූ දේ තුළින් සෙව්ව නමුත් එය සම්බුණේ නැත. නමුත් ඔබගේ අභිමුඛ ඉදිරියේ ප්‍රීතියේ සම්පූර්ණකම භුක්ති විඳීමට මට වරම් දුන මැනව. එසේම මට ජීවනයේ මාර්ගයේද සැමදා පෙන්වුව මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 21:1. මක් නිසාද ඔබ සදාකල්ම ඌ ඉතා ආශිර්වාද ලද්දෙක් කරනසේක. ඔබ ඉදිරියේ හූ ප්‍රීතියෙන් ඌ සන්තෝෂ කරවනසේක. ඔබත් කැමති නම් දිනපතා මේ දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන 0.71588
අසුවතයි ඇත්තාත යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් ඔබට දෙවිඳුන්ගේ ප්‍රීතියේ සම්පූර්ණකම ලැබෙන සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.